ඉරානයේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයක් අබු වේගඝාතනයට ලක් වූ හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයත් සමග මැද පෙරදිග කලාපයේ සංසුන්තාවට මෙන්ම අවදානම් තත්ත්වයකටද ඇද වැටි ඇතැයි විදේශ මාධ්‍ය පවසනවා. ඊට හේතු වන්නේ හනියේ ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරය සඳහා හමාස් සංවිධානයේ මෙන්ම ඉරානයේද ඊශ්‍රායලයේ වෙත චෝදනා කිරීමයි. ප්‍රහාරය එල්ල වී පැය 48කටත් වැඩි කාලයක් ගත වැතත් මෙතෙක් කිසිදු පාර්ශවයක් එහි වගකීම බහරගෙන නැහැ. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ හෝ ඇමරිකාව අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් මුනිවත රැකීමද ප්‍රශ්නාර්ථයක්. කෙසේ වෙතත් ප්‍රහාරය සඳහා අනිවාර්යයෙන්ම වන්දි ගෙවිය යුත්තේ ඊශ්‍රායලයේ බවත් ඊට ප්‍රතිචාර දක්වන බවත් හමාස් සංවිධානයේ මෙන්ම ඉරානයේද සපත කර සිටිනවා. ඒ හමු වේ මෙම අවස්ථාවේදී ඉරානය කෙලෙස ක්‍රියා කරයිද යන්න බලවත් ගැටලුවක්. හනියේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා දිනයේදී කටාරේ දෝහාහිදී සිදු කිරීමට නියමිතයි. එවන් පසුබිමක් තුළ ඉරානයේ සිය වැඩ ආරම්භ කිරීමට එනම් ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් වන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඉරානය ඊශ්‍රායලයට එරෙහි පළමු වෙඩිමුරේ එල්ල කරනු ඇති බවට වාර්තා පළවනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ හනියේ ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලය බදාදා හදිසියේ රැස් වී ඇති බවයි. ඒ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඉරානයේ උත්තරීතර නායක අල් කමේනි ඊශ්‍රායලයට එරෙහි ප්‍රධාන පලිගැනීමේ ප්‍රහාරයක් සැලසුම් කිරීම ආරම්භ කරන ලෙස ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට සහ අර්ටේෂ් ලෙස හඳුන්වන ඉරාන් හමුදාවේ අණදෙන නිලධාරීන්ට නියෝග කර ඇතැයි පැවසෙනවා. එය ඊශ්‍රායලයට සහ ඇමරිකාවට එරෙහි පූර්ණ පරිමාණ යුද්ධයකට අණදීමක් ලෙසයි ජාත්‍යන්තරය තුළ විස්තර කෙරෙන්නේ. ඉරාන් අණදෙන නිලධාරීන් විසින් මෙතෙක් සැලසුම් කර ඇත්තේ ඊශ්‍රායලයට එරෙහිව තවත් මහ පරිමාණ ඒකාබද්ධ ප්‍රහාරයක් සඳහා බව පෙනින්නට ඇතැයි වාර්තා වනවා. එය සිය ගණනක් දුර දිවෙන දිගුදුර බැලස්ටික් සහ ක්‍රූස් මිසයිල මෙන්ම ඩ්‍රෝන් යානාවලින්ද සමන්විත බවයි පැවසෙන්නේ. එහෙත් ඉරානයේ ඉලක්ක අතර ඊශ්‍රායලයේ යටිතල පහසුකම් හෝ සිවිල් ජනතාව විසින ප්‍රදේශ ඇතුළත් නොවන බව සඳහන්. මේ අතර ඊශ්‍රායලයට එරෙහිව ඉරානය, ලෙබනනය, යෙමනී සහ ඉරාකයේ කණ්ඩායම් වලින් එල්ල විය හැකි ප්‍රහාරයක් සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඊශ්‍රායල හමුදා සහ ආරක්ෂක නිලධාරීන් අතර සාකච්ඡාවක්ද සිදු ඇතැයි වාර්තා වනවා. ප්‍රහාරයක් දියත් කළහොත් ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්විය යුතු ආකාරයද දැඩි ලෙස සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ විසින් ඉරානයේ සහ ලෙබනනයේ යන දෙකටම රාජ්‍යතාන්ත්‍රික පසුගාමී පණිවිඩය අවය ඇති බවද වාර්තා වනවා. ඒ අඩුව ඉරානය, හිස්බුල්ලා සහ අනෙකුත් ඉරාන පිටුබලයේ ලබන කණ්ඩායම් ඊශ්‍රායලයට සැලකිය යුතු හානියක් සහ හානි සිදු කරන ප්‍රතිචාරයක් දියත් කළහොත් ඊශ්‍රායලයේද පූර්ණ පරිමාණ යුද්ධයකට යාමට කැමැති බව ප්‍රකාශ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා.